සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. ධනංජය සිල්වා අප අඳුරන ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි සැකකරුවෙක් වන ධර්මසිරි නැමැත්ත අතරංගුවට පත්වීම මේක කොහොමද ඇත්තටම සිද්ධ වුනේ? ඔය ඇත්තටම මේ සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ 2018 වර්ෂයේදී ගල්කිස්ස අඟුලාන ප්‍රදේශයේ මට මතක විදියට. දැන් මේ සිද්ධියේදී මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා ඝාතනය කරනු ලැබුවා, වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මීට සම්බන්ධ සැකකරු 3 දෙනෙක් පොලිසිය අත්අඩංගුවටගෙන තියෙනවා. නමුත් මේ ප්‍රධාන සැකකරු රටින් පලා යාමක් සිදු වුණා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට. ඔහු ඒ සැකකරු පලා යාමත් එක්ක විශේෂයෙන්ම මේ ගැන අපි තවදුරටත් විමර්ශනය කරලා මොහුගේ මේ අපරාධයට තියෙන ඍජු සම්බන්ධතාවය අනාවරණය කරගත්තා. ඒ අනුව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසියට අපි ඉල්ලීමක් කරා. මේ සැකකරු ඩුබායි එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අබුඩාබි වල ජීවත් වෙන බවට තොරතුරු තියෙනවා. ඔහුට රතු නිවේදනයක් නිකුත් කරන්න කියලා. ඒ අනුව ඉල්ලීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය ප්‍රංශයේ ලියොන් නුවර පිහිටා තියෙන්නේ. ඒ මූලස්ථානයේ මගින් රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දැන් එහෙම රතු නිවේදනයක් නිකුත් කරපු අවස්ථාවකදී ඒක ලෝකයේ හැම රටකටම යවනවා. හැම ගුවන් තුඩුපලකටම ඒ වගේම ආගමන විගමන නිලධාරීන්ට මේවා යවනවා. එවැනි පුද්ගලයෙක් ලෝකේ කොහේ හරි සැරිසරනවා නම් ඔහු අත්අඩංගුවට ගන්න කියලා. ඒ අනුව මේ රතු නිවේදනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අබුඩාබි පොලිසිය මෙම සැකකරු පෙරේදා ධර්මසිරි නැමැති සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු හැටියට හඳුනාගෙන තියෙන ඔහු අත්අඩංගුවට අරගෙන අපිට අපේ අන්තර්ජාතික පොලිස් ශාඛාව කොළඹ තියෙන පොලිස් ශාඛාවට දැනුම් දීලා තියෙනවා. ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර උදර්පණ නීති යටතේ කටයුතු කරන්න කියලා. ඒ අනුව අපේ විශේෂයෙන්ම එහි තියෙන තානාපති කාර්යාලය, අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය එයත් එක්ක සම්බන්ධීකරණය කරලා එම සැකකරු අපේ රට ගෙන්වා ගැනීම සඳහා අපි දැනට කටයුතු කරමින් ලීවර් ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට